මහපොළ අරමුදලේ පූර්ණ හිමිකාරීත්වයෙන් පිහිටුවා තිබූ සමාගම් දෙකක් ඈවර කිරීමට අමාත්‍ය මණ්ඩලය අද තීරණය කළා. මහපොළ ප්‍රධාන අරමුදල ශක්තිමත් කිරීම සඳහා එහි අරමුදල් ආයෝජනය කිරීමට පිහිටුවා ඇති සමාගම් දෙකේ ක්‍රියාකාරීත්ව හේතුවෙන් මහපොළ අරමුදලට අවාසිදායක තත්ත්වයක් මතුවී ඇති නිසා එම අරමුදල සතු ආයෝජනය වඩාත් විධිමත් කිරීම සඳහා එම සමාගම් දෙක ඈවර කර මහපොළ ශිෂ්‍යත් අරමුදල සතු සියලු අරමුදල් රජයේ බැංකු හා මහබැංකු බැඳුම් කරවල ආයෝජනය කිරීමට අවශ්‍ය පීවර ගැනීමටත් මහපොළ ශිෂ්‍යත් බහර අරමුදල් පනතේ නාමය ලලිත් ඇතුළත් මුදලි මහපොළ ශිෂ්‍යත් බහර අරමුදල් පනත ලෙස සංශෝධනය කිරීමටත් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කරපු යෝජනා දෙකම අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. උසස් අධ්‍යාපනය ලබන දරුවන්ගේ පහසුකම් වෙනුවෙන් ලලිත් ඇතුළත් මුදලි අමාත්‍යවරයාගේ සංකල්පයක් මත ඇරඹී මහපොළ අරමුදලේ පූර්ණ හිමිකාරීත්වයෙන් මෙම සමාගම් ආරම්භ කර තිබුණා. මහපොළ ශිෂ්‍යත් අරමුදලේ සභාපතිත්වය දරන්නේ අගවින සුරවරයායි. එවැනි පරිපාලන ව්‍යූහයක් සහිත අරමුදලක මුදල් යොදා ඇරඹී සමාගම් පසුගිය කාලයේ ප්‍රශ්න ගණනාවකට හේතු වුණා. නැෂනල් වෙල්ත් සිකියුරිටි ලිමිටෙඩ් හෙවත් නැට්වෙල්ත් සමාගමේ අරමුදල් ඉන් පිටත වෙනත් සමාගමකට යොමු කර ගැනීම ඉන් ප්‍රධානයි. භාණ්ඩාගාර බැඳුම් කර වංචාවෙන්ද මෙම සමාගමට බරපතල පාඩු සිදු වූ බව ජනාධිපති කොමිසමේදී අනාවරණ වුණා. සමාගම් ඈවර කිරීමට ගත් තීරණය පිටුපස ඇත්තේ කුමක්ද? දුප්පත් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරන අරමුදලේ මුදල් යොදා සිදු කළ ආයෝජන මොනවාද? ඈවර කිරීමට පෙර මේ සමාගම් පිළිබඳව විගණන පරීක්ෂණයක් අවශ්‍ය නොවේද? නිවුස් ෆස්ට් අවධානයේ තවත් තොරතුරු ඉදිරියේදී. මහජන බැංකුවෙන් ආන්දෝලනාත්මක රුපියල් කෝටි 10000ක ණය පහසුකමක් ලබා දුන් සමාගමට රුපියල් කෝටි 5000ක මූල්‍ය පහසුකමක් රාජ්‍ය බැංකුවලින් ණය ලෙස ලබා දී ඇති බව මහ බැංකුවට ප්‍රතික්ෂේප කළ හැකිද? විවිධ රාජ්‍ය බැංකු මෙම සමාගමට ලබා දුන් රුපියල් කෝටි 5000ක් වැනි ණයකන්ද එක් එක් බැංකු නොදෙන සිටියේ ඇයි? බරපතල සිද්ධිය නම් මෙම සමාගමට රුපියල් කෝටි 5000ක ණය දෙන අතරම රජය විසින්ම රුපියල් කෝටි 4000ක ව්‍යාජ ව්‍යාපාරික අවස්ථා කෘතිම ලෙස එම සමාගමට නිර්මාණය කර දී තිබීමයි. මේ ණයදාමයෙන් ගොඩනැගෙන අශුද්ධලාභයෙන් ප්‍රතිලාභ ලබන දේශපාලන පක්ෂ හා දේශපාලකයින් කවුද? මේවා විෂයභාර ඇමති කබීර් හෂීම් නොදෙන සිටියේද? උපාය මාර්ග සංවර්ධන අමාත්‍යාංශය මේ නොදෙන සිටියේද? මහ බැංකු අධිපතිවරයාගේ අවධානයට.